හොඳයි ළමයි, සුබ දවසක් වෙන්න ඕනේ, සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනේ. අපි රිවිෂන් එකේ ළමයිනේ දෙවෙනි සතියට අදාළව තියෙන යුනිට් වයිස් පේපර් ඩිස්කෂන් එක පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි, එතකොට අපි පළවෙනි සතියේ ළමයිනේ සයිලිය පදනම කියන කොටස තමයි රිවිෂන් එකේ සම්පූර්ණයෙන්ම අවසන් කරේ. එතකොට ඒකට අදාළව තියෙන යුනිට් වයිස් පේපර් එක ළමයිනේ අපි ගිය සතියේ සාකච්ඡා කරා. එතකොට අපි ඒක Zoom live එකක සහ YouTube live එකක් විදිහට තමයි සාකච්ඡා කරේ. එතන දැන් අද ළමයි මොකද වෙලා තියෙන්නේ, අපි අපේ රිවිෂන් එකේ දෙවෙනි සතියේ කරපු ළමයින් කොටස, ඒ තමයි විභාජනයේ පාඩමට අදාළව තියෙන දේවල් ටික ෂෝට් නෝට් එක. එතකොට ඒ ටික වැඩි ඉවර කරලා යුනිට් වයිස් පේපර් එක ඩිස්කස් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි, එහෙන වැඩේ පටන් ගන්න කලින් මේ වෙනකොට Zoom live එකක් සහ YouTube live එකක් දෙකම යනවා. එතකොට පොඩ්ඩක් අපිට සෙටල් වෙන ළමයි චුටි රෙස්පොන්ස් එකක් දෙන්න. සවුන්ඩ්ස් වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා කියන්න, පැහැදිලිව ඇහෙනවද, ගැටලුවක් තියෙනවා නම් දාන්න. අපි වැඩේ ඉක්මනට පටන් ගමු. අපි වෙනද පහයි පහ මාරට වගේ වැඩේ පටන් ගන්න. අද තීරි පන්තියේ පොඩි ප්‍රශ්න සෙට් එකක් ගියා, ඒකත් එක්ක චුට්ටක් වෙලා ගියා. ඒ හින්දා පොඩ්ඩක් ඕ කට්ටිය ප්‍රතිචාරයක් දෙන්න. මොකද තත්ත්වය? හරි, අවුලක් නැහැ නේ. හොඳයි, අපි ඉඳලම ඩිස්කෂන් එකට යන්න. ඒතර මේ වෙලාවෙ ළමයි මම මේක උගන්වන වෙලාවක් නෙවෙයි. හරි, ඒතර මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවනම් පන්දර සම්බන්ධ වෙච්ච නැති, මේ උගන්වනව නෙවෙයි, අපි උගන්න ඉවර කරලා තියෙන්නේ. ඒ හින්දා අපි ස්පීඩ්ලි මේක ඩිස්කස් කරන එක තමයි කරන්නේ. ඒතර ළමයි මේකේ අවශ්‍ය වෙලාවට මම බෝඩ් එක භාවිතා කරන්නම්. එතකොට අනිත් වෙලාවට මම සම්පූර්ණයෙන් උත්තර ටික කියන්නම්. ඒතර කොට්ටි ළමයි අනිවාර්යෙන්ම කෙලින්ම පෑනක් එහෙම අරගෙන පොඩ්ඩක් පේපර් එකේම පුළුවන් නම් ලියා ගන්න. එහෙම නැත්නම් ළමයි වෙනම පොතක් හරි කමන්න රට ගාලා ඩිස්කෂන් එක ගන්න. අරගෙන අනිවාර්යෙන් ඩිස්කෂන් එකක් තියෙනවා. හරි, හොඳයි, පළවෙනි එකට එන්න. සෛල චක්‍රයේ ළමයිනේ සිදුවන පහත සිදුවීම් සිදුවන අවදි අනුපිළිවෙල නිවැරදිව දැක්වෙන වර්ණයේ තෝරන්න කියලා දීලා තියෙනවා. හරි, දැන් පළවෙනි එක ප්‍රෝටීන සංශ්ලේෂණය. මොන ප්‍රෝටීන්ද කියලා දීලා නැහැනේ. G1 වලත් ප්‍රෝටීන හැදෙනවා, S වලත් ප්‍රෝටීන හැදෙනවා, G2 වලත් ප්‍රෝටීන හැදෙනවා. දෙක, හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය අනිවාර්යෙන් S කලාව. DNA ප්‍රතිවලිත වීම අනිවාර්යෙන් S කලාව. ඊළඟට ඉදිරි කලාවලට යෑම සඳහා සෛලයේ සූදානම් බව සහතික කිරීම. ඒ කියන්නේ චෙක් පොයින්ට් එකක් තියෙන්න එපා. එක G1 වල, එක G2 වල, එක කැපිටල් M වල. ඒතර අපිට කියනවා ළම මෙන්න මේවා පිළිවෙලට තෝරන්න කියලා දීලා තියෙනවා. ඒතර පිළිවෙලට එනකොට ළම අනිවාර්යෙන්ම පළවෙනි එක G1 හරි S හරි G2 හරි වෙන්න ඕනේ. ඊළඟ දෙකම ළමයි S2ක් වෙන්න ඕනේ. අන්තිම එක M එකක් වෙන්න ඕනේ. ඒතර අන්තිම තුන S S M වෙන්න ඕනේ. එහෙම තියෙන එකම උත්තරේ ළමයි හතරවෙනි උත්තරේ විතරයි. එම නිසා මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ උත්තරේ අංක 4. තේරුණාද? රයිට්. එන දෙක. 99 විභාජනයේ ළමයිනේ අන්ත කලාවේදී වෙන්නේ නැත්තේ සිදු නොවනුයේ මොකද්ද කියලා අපෙන් අහලා තියෙනවා. අන්ත කලාව, ඒ කියන්නේ විභාජනයේ ළම අවසාන කලාව. එක් එක් වර්ණ දෙහි කට්ටලේ වටා ළමයි නියෂ්ටි ආවරණය නැවත සෑදේ. අලුතෙන් නියෂ්ටි ආවරණය හැදෙනවා නම් අනිවාර්යෙන් දරෝනේ අන්ත කලාව. දෙක. නියෂ්ටිකාව නැවත දර්ශනය වෙයි. අනිවාර්යෙන් සිදු වෙන දෙයක්. ක්‍රොමැටින් සෑදීමට වර්ණදේහ ළමයිනේ ඝනවීම අඩුවීම වෙන්න පුළුවන්ලු. එතකොට වර්ණදේහ ළමයිනේ ඝනවීම අඩු වෙලා ඊට ඉස්සෙල්ලාම ක්‍රොමැටින් සෑදීම සිද්ධ වෙන්න පුළුවන්ලු. අපි චුට්ට බල්ලෙමු. ඊළඟට ළමයිනේ තරුක ශුද්‍රනාලිකා ළමයිනේ විභව අවයවීකරණය වීම සිද්ධ වෙනවලු. හරි, ඒ කියන්නේ තරුක ශුද්‍රනාලිකා ළමයි මොකද වෙන්නේ? බිඳ වැටීම සිද්ධ වෙනවලු. ඊට පස්සේ ළමයිනේ එකිනෙකට ප්‍රවේණිකව සර්වසම දුහිතෘ නියෂ්ටි සෑදීය කියලා දීලා තියෙනවා. එතකොට එකිනෙකට ප්‍රවේණිකව සර්වසම අන්න ළමයිනේ දුහිතෘ නියෂ්ටි සෑදීමක් වෙනවලු. හරි, දැන් අපෙන් අහනවා නම් 99 අන්ත කලාවේදී වෙන්නේ නැත්තේ. පළවෙනි එක, එක් එක් වර්ණ දෙහි කට්ටලේ වතාලම නියෂ්ටි ආවරණය කොහොමද හදෙනවා? ඒක ලොබෙත් වෙනවනේ. නියෂ්ටිකාව නැවත දර්ශනය වෙනවා. ඒකත් වෙනවනේ. ක්‍රොමැටින් හැදෙන්න වර්ණ දෙහිව ළමයිනේ ඝනවීම අඩුවීම සිද්ධ වෙනවලු. ඔව්. වර්ණ දෙහිව ළමයිනේ ඝනවීම අඩු වෙලා වර්ණ දෙහි ළමයිනේ ලිහිල් වෙනකොට මොකද වෙන්නේ? ක්‍රොමැටින් සංශ්ලේෂණය වීම වෙනවා. ඒක හරි. ඊට පස්සේ ළමයිනේ තරුක ශුද්‍රනාලිකා විභව අවයවීකරණය වීම වෙනවා. ඊට පස්සේ එකිනෙකට ප්‍රවේණිකව සර්වසම දුහිතෘ නියෂ්ටි සෑදී කියලා දීලා තියෙනවා. ළමයි මේකේ සාමාන්‍යයෙන් ඇත්තරම දැන් පළවෙනි උත්තර හතරේම ළමයි ඇත්තරම මේ උත්තර පහේම ළමයි බැලූ බැලම නම් වැරද්දක් නැහැ. අන්ත කලාවේදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒතකොට ළමයි මේකේ මේ පස්වෙනි උත්තරේ මං උත්තරයකට කියලා ගන්නම්. ඒකට හේතුව එකිනෙකට ප්‍රවේණිකව සර්වසම දුහිතෘ නියෂ්ටි දෙකක් කියන වචනේ ආව නම් තමයි මේක හරියටම එන්නේ. දුහිතෘ නියෂ්ටි සෑදී. අර සංඛ්‍යාව ගැන හරියටම සඳහන් කර නැති නිසා මං ගන්නම් උත්තරේ අංක 5 කියලා. ඒතර ළමයි මේකට ගැළපෙන උත්තරේ අංක 5. ඒතර එක වැරද්දක් නෙවෙයි ඇත්තටම. මෙතන තියෙන උත්තර වලින් ළමයි ගන්න තියෙන හොඳම උත්තරයක්. උත්තරේ අංක 5 කියලා ගන්න. හරි? රයිට්. ළමයි නේ ඉන්න තුන්වෙනි එක. ඌණෙනි විභාජනයේදී දැකිය හැකි සිදුවීම් කීපය පහත දක්වේ. පළවෙනි එක බලන්න. සහෝදර නොවන වර්ණ දේහාංශ අතර අවතරණ සිද්ධ වෙනවා. මේක වෙන්නේ මොකේදීද? ප්‍රාග් කලාව එකේදී. තනි වර්ණ දේහ යෝග කලා තලය මත පිළිල වෙනවා. ළමයි තනි වර්ණ දෙහි පිළිල වෙනවා නම් අනිවාර්යෙන් මේක යෝග කලාව දෙක වෙන්න ඕනේ.
උපාගම පට සංකීර්ණය යෝග කලා තලය මත තැන්පත්තේ. එහෙනම් ඒක ප්‍රාම්‍යය යෝග කලාව එක වෙන්න ඕනේ. වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ ළමයි වටා නියෂ්ටි පටලය ගොඩනැගෙනවලු. වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ වටා නියෂ්ටි පටලය හැදෙනවා නම් ඒක ළමයිනේ අන්ත කලාව එක වෙන්න ඕනේ. එතන අනුපිළිවෙල තෝරන්න කියලා කියනවා. ළමයිනේ ප්‍රාක් කලාව එක නම් සිම්පල් A. ළමයිනේ යෝග කලාව එක නම් සිම්පල් C. ඒ කියන්නේ A C. ඊට පස්සේ යෝග කලාව දෙක නම් ළමයිනේ සිම්පල් B. ඊළඟට ළමයිනේ අන්තිම එක. එතකොට වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ ළමයිනේ ඒක කෙලින්ම අපි කිව්වේ අන්ත කලාව එකනේ. අයිත් පිළිවෙලට ගමු. සිම්පල් A වෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි C වෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි D වෙන්න ඕනේ. ඊළඟ ළමයි B වෙන්න ඕනේ. A C D B බලන උත්තර ළමයිනේ තියෙන අනුපිළිවෙල බලන්න. ඉස්සල්ලාම වෙන්න ඕන ළමයි කෙලින්ම සිම්පල් A ප්‍රාක් කලාව. ඊට පස්සේ ළමයි වෙන්න ඕනේ සිම්පල් C A C. ඊළඟට වෙන්න ඕන ළමයි සිම්පල් D. ඊට පස්සේ වෙන්න ඕන ළමයි සිම්පල් B. A C D B A C D B ළමයි බලන්න උත්තර පිළිවෙල. ඒ මුලින් තියෙන්න ඕනේ, ඊළඟට සී තියෙන්න ඕනේ, ඊළඟට ඩී තියෙන්න ඕනේ, ඊළඟට බී තියෙන්න ඕනේ. ඒ සී ඩී බී ඒ සී ඩී බී තියෙන උත්තරයක් නෑ ළමයි. සම මේකට ළමයි ඊ කෙනෙකුත් අවිල්ල තියෙනවා. එතකොට මම මේකේ ඊ ප්‍රකාශය පොඩ්ඩක් මගහැරිලා තියෙනවා. ඒ හින්දා ළමයි මේකේ උත්තර තෝරන්න එපා. ඔකට අර වෙලා තියෙන කලා ටික තෝරන්න. ඒ ඇතියට උත්තරේ තෝරන්න පුළුවන්. සහෝදර නොවන වර්ණ දේහාංශ අතර අවතරණය වෙනව නම් ප්‍රාක් කලාව එක කියලා ගන්න. ඒක දැනගත්තා නම් ඇති. තනි වර්ණ දේහ යෝග කලා තලය මත පිළියෙල වෙනව නම් ඒක යෝග කලාව දෙක කියලා ගන්න. උපාගම් පට සංකීර්ණ යෝග කලා තලය මත හැදෙනව නම් ඒ යෝග කලාව එක කියලා ගන්න. වර්ණ දේහාංශ දෙකක් තියෙන වර්ණ දේහ වටා නියෂ්ටි පටලය හැදෙනව නම් ඒක අන්ත කලාව එක කියලා ගන්න. තේරුණාද? හරි. එතකොට මේ උත්තර තෝරන්න බෑ ළමයි. සිම්පල් ඊ එකක් මිසින්. ඒක මම එදා මම දැක්ක එක හැදුවේ නෑ ළමයිනේ. සිම්පල් ඊ ප්‍රකාශ නැති නිසා. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ. උත්තරේ ප්‍රශ්නයක් නෑ. උත්තරේ ඕල්. හැබැයි අර පිළිවෙල මොකක්ද අවදී කියලා තෝරන්න. ඒ ඇති. මට ඔකට තේරි මතකයි නම් එච්චරයි. ළමයින හතරවෙනි එකට ඌණනේ එකේ ළමයි අන්ත කලාව සම්බන්ධයෙන් නොගැලපෙන ප්‍රකාශය වන්නේ කුමක්ද? ඒ කියන්නේ අන්ත කලාව එක ගැන නොගැලපෙන්නේ. පළවෙනි එක සම්පූර්ණ ඒක ගුණ වර්ණ දේහ කට්ටලය එක් එක් ද්‍රව්‍යයේ ඒක රාශීවි පවති. සත්‍යයි. ළමයින නියෂ්ටිකාව මොකද වෙන්නේ? යලි පෙනෙනවලු. සත්‍යයි. තරකෝ කැඩී බිඳීයයි. සත්‍යයි. වර්ණ දේහවල ඝනවීම අඩු වෙලා ක්‍රොමැටින් බවට පත්වේ. සත්‍යයි. ප්‍රවේණිකව සර්ව සම නොවන ඒකගුණ නියෂ්ටි හතරක් හැදෙන්නේ අන්ත කලාව එක නම් ඒකගුණ නියෂ්ටි හැදෙන ළමයිනේ දෙකයි. උත්තරේ අංක පහ. කතා දෙකක් නේ උත්තරේ අංක පහ. ළමයි එන්න පස්සෙනි එක සෝපාද්‍රව අර්බුද සම්බන්ධයෙන් ළමයිනේ සත්‍ය නොවන්නේ මොකද්ද කියලා අපෙන් අහලා තියෙනවා. හරි. ඒ අර අර්බුදයක් හැදෙන ළමයි අර්බුදේ මුල් ස්ථානේ තියෙන්න ඕනේ. ස්ථානාන්තරණේ පෙන්වයි. සත්‍යයි ළමයි. මොකද සෝපාද්‍රව අර්බුදයක් කියලා කියන්නේ ඒක ළමයි කෙලිම පිළිකාව පිළිකාව. එහෙනම් ළමයි ස්ථානාන්තරණය පෙන්වනවා. ඒක සත්‍යයි. දෙක ආක්‍රමණශීලීව ළමයිනේ අවයව වලට පහර දෙනවලු. සත්‍යයි. පහ සෝපාද්‍රව අර්බුදයක් තියෙන පුද්ගලයෙක්ට පිළිකාවක් තියෙනවලු. සත්‍යයි. හතර ගුණනේ වීමෙන් නව අර්බුදයක් ඇදෙනවලු. සත්‍යයි. තුන ශල්‍ය කර්මයක් මගින් ළමයිනේ සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්. ඒක වැරදි. එහෙම කරන්න පුළුවන් වෙන ළමයි කවුද? නිරූපද්‍රව අර්බුද. උත්තරේ අංක 3. රයිට්. එනිලඟක ළමයි ජීවීගේ ජම්මාණු සෛලයක් ශුක්‍රාණුවක කියලා හිතන්නකෝ. දැන් ඒ ශුක්‍රාණුවේ ළමයි DNA තියෙනවලු. ශුක්‍රාණුවේ DNA තියෙනවලු 4.8 වැඩි කිරීම 10 ඍණ 12. ඔහොමනේ කියන්නේ. ඊට පස්සේ කියනවා ළමයි එමෙ ජීවියාගේ වියෝග කලාවේ පවතින දෛහික සෛලයක මුළු DNA ප්‍රමාණය වන්නේ කුමක්ද? ඒතර එමෙ ජීවියාගේ වියෝග කලාවේ තියෙන දෛහික සෛලයක්. හරිද? රයිට්. මෙහෙමනේ. දැන් ඕට හිතන්න ළමයිනේ මොකද වෙලා තියෙන්නේ? දැන් මේ තමයි ජම්මාණු සෛලයක තියෙන DNA ප්‍රමාණය. එතකොට දැන් මේ ඌණනේ දෙක උනාට පස්සේ නෙමෙයි. ඌණනේ දෙක උනාට පස්සේ. හරිද? ඒතර ඌණනේ දෙක පටන් ගන්න කලින් මෙතන තියෙන්න ඕනේ මේ DNA ප්‍රමාණය වගේ ඩබල්. ඩබල් කියලා කියන්නේ 9.6 වැඩි කිරීම 10 ඍණ 12යි. ඊට පස්සේ ළමයි ඌණනේ එක වෙන්න කලින් ඌණනේ එක වෙන්න කලින් මේ වගේ ඩබල් තියෙන්න එපා. 9.6 ළමයි ඩබල් කියලා කියන්නේ 96 ඩබල් 96 දෙකක් කියලා කියන්නේ 192යිනේ. 19.2 වැඩ කිරීම 10 ඍණ 12යි. එතකොට මේ තමයි විභාජනයේ පටන් ගන්න සෛලයේ තියෙන ඕනේ DNA ප්‍රමාණය. අයි මේක මම සමරයිස් කරලා දුන්නා. මම නිකම් මේ විභාජනය කරලා එහෙම දැම්මේ නෑ. සමරයිස් කරලා දුන්නා. එතකොට මේ තමයි ඌණනේ පටන් ගන්න සෛලයේ තියෙන ඕනේ DNA ප්‍රමාණය. අපි දන්නවා දෛහික සෛලයක් ගත්තට පස්සේ දෛහික සෛලයක් ගත්තට පස්සේ දෛහික සෛලයක් කියලා කියන්නේ තමයි මෙන්න මේ වගේ සෛලයක් තමයි.
ඒ අවුලනේ වෙලා ලැබෙන ශෛලිය තමයි තියෙන්නේ. ඒතර දෛහික ශෛලිය ළමයි මේකට සමාන. ඒතර දෛහික ශෛලියක ළමයිනේ තියෙන DNA ප්‍රමාණය මොකද වෙන්නේ? ළමයිනේ මෙන්න මේ ප්‍රමාණයට සමානයි. දැන් අපිට කියනවා දැන් දෛහික ශෛලියක් තියෙනවල වියෝග කලාවේ. අපි නිකන් හිතමු ළමයි දෛහික ශෛලියක් තියෙනවා වියෝග කලාවේ. දෛහික ශෛලියක වෙන්නේ අනූනන විභාජනයේනේ. ඒතර අනූනන විභාජනයේ වෙලා එයාගේ වියෝග කලාවේ ළමයි මෙන්න මේ විදිහට ඔකට හිතන්න මෙහෙම ශෛලියක් තියෙනවා. දරුවනේ වියෝග කලාවේ තියෙන ශෛලියක් වුණත් ඒ ශෛලිය ඇතුලේ ළමයි මේ වගේ DNA වර්ණ දෙහි ඔක්කොම තියෙනවනේ. ඒතර මේක මේ බෙදිලා ගියාට ප්‍රශ්නයක් නෑ ළමයිනේ. දෛහික ශෛලිය තාම බෙදිලා මේ ශෛල දෙක වෙන්නුන්නේ වර්ණ දෙහි වෙන් වෙලා තිබ්බට DNA මෙහෙම වෙන් වෙලා තිබ්බට ළමයි ඒ ඔක්කොම තියෙන එකම ශෛලිය ඇතුලේ. ඒතර මේ දෛහික ශෛලියම තමයි මේ තියෙන්නේ. තාම බෙදිලා වෙන් වෙලා ගියේ නෑ. හරිද? එමෙනිසා ළමයිනේ දෛහික ශෛලියක වියෝග කලාවේ තියෙන DNA ප්‍රමාණය තමයි වෙන්නේ මෙන්න මේ ඉලක්කම තමයි. 19.2 වැඩි කිරීම 10^12. ඒ කියන්නේ උත්තරේ අංක 3. හැබැයි කිව්වොත් මෙහෙම අනූනන විභාජනයේ වෙලා ඊට පස්සේ ශෛල දෙක මේ වගේ බෙදිලා වෙන් වෙච්ච අවස්ථාවක් කියලා. එහෙම කිව්වනම් ළමයිනේ අනිවාර්යෙන් මේ ગાණ දෙකෙන් බෙදන්න වෙනවා. හරි? දැන් මේක වියෝග කලාව කිව්වට ශෛල ඇතුළේනේ මේ ඔක්කොම තියෙන්නේ. ඒ හින්දා ළමයිනේ අනිවාර්යෙන් මොකද වෙන්නේ? උත්තරේ වෙන්නේ 19.2 වැඩි කිරීම 10^12. හරි? රයිට්. එතන මේක ළමයි අපි මං ආයේ මේක එකම එක කියන්න යන්නේ නැහැ. මොකද ඔකට ළමයි නැවත වතාවක් يعني මේ වීඩියෝ බලන්න පුළුවන්නේ. ඒතර ඔකට තව පාරක් මේක බලන්න බැලුවට පස්සෙම කිලිම වැඩි මතක් කරගන්න පුළුවන්. ඒතර ජම්මානුසෛලියක් කියලා කියනකොට අපිට දීලා තියෙන දත්තෙ මෙන්න මේක. ඒතර ඒක ඌණනේ දෙක උනාට පස්සෙනේ. ඒතර ඌණනේ දෙක වෙන්න කලින් මෙච්චරක් තියෙන්න ඕනේ. ඊට කලින් ළමයිනේ මෙච්චරක් තියෙන්න ඕනේ. ඒතර මේ තමයි පටන් ගන්න සෛලිය. ඒක දෛහික සෛලියකට සමානයි. ඒතර දෛහික සෛලිය වියෝග කලාවට ගියා කියනකොට මේ වගේ වර්ණ දෙහි වෙන වෙලා ගියාට එකම සෛලිය ඇතුළේ තියෙන්නේ. ඒ හින්දා DNA ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. හොඳයි. උත්තරේ අංක 3. පොඩ්ඩ අත උස්සන්න ගලම උත්තරේ ආපු කට්ටිය. කවුරු කෙනෙක් ඉන්නවද? උත්තරේ ගත්ත කට්ටිය? නැද කවුරුත්? හරි, කමන්නේ. එන්න 7 වෙනි ප්‍රශ්නේ. ළමයිනේ පිළිකා සෛල සම්බන්ධයෙන් මේ පැත ගන්න. පිළිකා සෛල සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමක්ද? මොකද කියන්නේ? දේහේ ප්‍රතිශක්තිය ගැන පද්ධතිය මගින් හඳුනාගත නොහැක. හඳුනාගන්න බෑ නෙවේ. හඳුනා ගන්න පුළුවන්. හඳුනාගෙන මොකද වෙන්නේ? විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. දෙක, නිරූපන්තරවද අර්බුදයක් ළමයිනේ පිළිකාවක් වේ. නෑ, පිළිකාවක් කියන්නේ සෝපාදර වර්බුදයක්. අසත්‍යයි. පස්සෙනික බලන්න. දේහේ අනෙකුත් කොටස්වලට ඇතුළු වීමෙන් පසු ගුණනීය වීමේ හැකියාවක් තියෙනවා. ගුණනීය කියන්නේ ළමයිනේ අධික ලෙස ගුණනීය වෙනවා. හතර බලන්න. සෑම විටම වර්ධක සාධක සාදාගෙන සෛල චක්‍රයේ ඉදිරියට ගෙන යෑමේ සංඥා ලබා දෙයි. මොකද කියන් තියෙන්නේ? හැම වෙලෙම ළමයිනේ වර්ධක සාධක මේව කරන්නේ. හැම වෙලෙම ළමයි වර්ධක සාධක භාවිතා කරන්නේ. හරි, සමහර වෙලාවට මේ කට්ටිය වර්ධක සාධක නැතුව මොකද වෙන්නේ? කෙලින්ම ළමයිනේ විභාජන වීමේ සංඥා ලබා දෙනවා. 3. පිළිකාවක් සෑදීමට නම් ළමයිනේ සාමාන්‍ය සෛල අසාමාන්‍ය සෛලයක් බවට පරිවර්තනය විය යුතුය. එහෙම අසාමාන්‍ය සෛලයක් වුණ පමණින් ළමයි පිළිකාවක් හැදෙන්නේ නැහැ. අසාමාන්‍ය සෛලයක් හැදිලා හරිද? ඊට පස්සේ ළමයි ඒක මොකද වෙලා තියෙන්නේ? දේහයේ තියෙන ප්‍රතිශක්තිය කරන පද්ධතිය මගින් හඳුනා ගන්නත් බැරි වෙන්න ඕන. අසාමාන්‍ය වුණා කියලා ළමයි ඒක පිළිකාවක් බවට පත් වෙන්නේ නැහැ. එතන මේක ළමයි අපෙන් අහනවා නිවැරදි වන්නේ කුමක්ද? පළවෙනි හතරම වැරදි ළමයිනේ. ගැළපෙන උත්තරයකට තියෙන ළමයි උත්තරේ අංක 5. අනිත් කොටස් වලට ඇතුළු වෙලා ගුණනීය වීමේ හැකියාවක් තියෙනවා. උත්තරේ අංක 5. 8 බලන්න. ඌණනේ ළමයි කලාවත් එක්ක වැරදි ගැළපීම තෝරන්නද? වෙන්න බැරි. වැරදි ගැළපීම. පළවෙනි එක ප්‍රාක් කලාව එකේදී ළමයි නියෂ්ටි ආවරණය බිඳ වැටේ. සත්‍යයි. 5 බලන්න. අන්ත කලාව දෙකේදී වර්ණ දේහ ළමයි ක්‍රොමැටින් බවට පත් වෙනවා. ළමයි ඕනෙම අන්ත කලාවක ක්‍රොමැටිමේ වර්ණ දේහ ළමයි ලිහිල් වෙලා ඝනවීම අඩු වෙලා අනිවාර්යෙන් ළමයි වර්ණ දේහ බවට පත් වෙනවා. මේ ක්‍රොමැටින් බවට පත් වෙනවා. 4. වියෝග කලාව දෙකේදී ළමයි වර්ණ දේහාංශ සෙන්ට්‍රොමීරෙන් වෙන් වෙනවලු. වියෝග කලාව දෙකේදී වර්ණ දේහාංශ ළමයි සෙන්ට්‍රොමීරෙන් වෙන් වෙනවලු. ඇත්තද? සත්‍යයි. වියෝග කලාව එකේදී වෙන් වෙන මොනවද? සමජාත වර්ණ දේහ යුගල. 3 බලන්න. යෝග කලාව දෙකේදී සහෝදර වර්ණ දේහාංශවල කයිනෙට කෝරවලට ද්‍රව දෙකින්ම විහිදෙන ශුද්ධ නාලිකා සම්බන්ධ වෙනවලු. මොකද යෝග කලාව දෙකේදී වර්ණ දේහයක්නේ තැම්පත් වෙලා තියෙන යුගලක් නෙවෙයිනේ. දෙපැත්තෙන් වෙන ළමයි ශුද්ධ නාලිකා සම්බන්ධ වෙනවා. ඒක හරි. 2. අන්ත කලාව දෙකේදී සෛලයේ තුල ළමයි ප්‍රවේණිකව සර්ව සම නෙවෙයි ප්‍රවේණිකව වෙනස්. ඒක ගුණ නියෂ්ට තමයි හැදෙන්නේ. උත්තරේ අංක 2. 9ට එන්න. දරුවනේ මිනිසාගේ වර්ණ දේහ 46ක් තියෙනවලු. මේ වර්ණ දේහ සංඛ්‍යාව ළමයි දැකිය හැක්කේ කවර සෛලවලද? වර්ණ දේ 46ම තියෙනවා නම් ළමයි ඒක දෛහික ශෛලයක් වෙන්න ඕනේ. අපි චුට්ටක් බලමු. වියෝග කලාවේ එකේ තියෙන ශෛලවල. එකේ තියෙන ශෛලවල මොකද වෙන්නේ? ළමයි දෙපැත්තට ගමන් කිරීමක් තියෙන්නේ.
එතකොට ඒක දෛහික ශෛලිය කියලා ගන්න එක එච්චර සාධාරණ නෑ. අනිත් උත්තර බලලිමු. බල්ලා බැරි වුණොත් බලමු. දෙක ශුක්‍රාණු ශෛල කොහොමත්ම වෙන්න බෑ. තුන අන්තර කලාවේ G2 කලාවේ තියෙන ශෛලවල. G2 කලාවේ තියෙන ශෛලවල. අන්තර කලාවේ G2 කලාවේ තියෙන ශෛලවල. රයිට්. ඒකත් තවුලක් නෑ. හැබැයි ළමයි මේ අන්තර කලාව අපි දන්නේ මේක ළමයි සාමාන්‍යයෙන් අර ඌණනේ එක ඌණනේ දෙක අතර තියෙන අන්තර කලාවක්ද කියලා දන්නෙත් නෑනේ. මෙච්චර අනිත් ඒවා බල්ලෙමු. ආමාශය අපිච්ඡද සෛලවල දේහේ සියලු සෛලවල. දේහේ සියලු සෛලය කියන්නේ කොහොමත් වෙන්න බෑනේ. මොකද ළම ජම්මාණු හැදෙන සෛලවල ඒක වෙන්නේ. ඒක අයින් කරා. දෙවෙනි උත්තරේ කොහොමත් වෙන්න බෑනේ. ශුක්‍රාණු සෛලවල ඒක වෙන්නේ. ළමයිනේ පළවෙනි උත්තරේ වැරද්දක් නෑ. මොකද ඒක තාම බෙදිලා ගිහිල්ලා නෑ දෙපැත්තට. හැබැයි ඒක තුනනේ පියවරක්. එහෙනම් ඒක ගන්න එක සාධාරණ නෑ. ළමයිනේ තුන්වෙනි එක අන්තර කලාවේ G2. ඒතකොට අපි දන්නේ මේ අන්තර කලාව මොන අන්තර කලාවද කියලා දන්නේ නෑනේ. ද අනූනෙනි අන්තර කලාවක් නම් පොඩ්ඩක් ෂේප් එකේ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ළමයි මේ අන්තර කලාව අර ඌණනේ එක ඌණනේ දෙක අතර තියෙන එකක්ද කියලා ගන්නෑ. ඉතින් සැකයක් තියෙන උත්තරය තුල. හැබැයි සැකයක් නැති උත්තරේ අංක 4. මොකද ආමාශයේ අපිච්ඡද ශෛලිය කියන්නේ ළමයි මොකද්ද? දෛහික ශෛලිය. දෛහික ශෛලියක් නම් ළමයිනේ අනිවාර්යෙන් හොඳම උත්තරේ අංක 4. ඉතින් මේ අර දැන් ওই තුන්වෙනි උත්තරේ එහෙම ළමයි වැරද්දක් නෙවෙයි අත්‍තරම තියෙන්නේ. පළවෙනි උත්තරේ වැරද්දක් නෙවෙයි තියෙන්නේ. ඒවට වඩා ගැලපෙන උත්තරේ වෙන්නේ අංක 4. එතන A level exam එකේදී මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. එක වගේ උත්තර තියෙනවා. හැබැයි හොඳම උත්තරේ තමයි තෝරන්නේ. උත්තරේ අංක 4. තේරුණාද? එතන ඔය වගේ තැන්වල සර් මේක හිතන්න කියපු විදිය, මේක අයින් කරන්න කියපු විදිය, එතන මේක අයින් කරන්න කියපු මොන හේතුව මතද, මොන පදනම් මතද මේ උත්තරේ ගත්තේ ඇයි? අන්න ඒව ටික ළමයි මොකද වෙන්නේ? පොඩ්ඩක් නෝට් ඩවුන් එකක් දා ගන්නවා. එතන ඔය ඔන්ලයින් ඉන්න දරුවෝ කෙනින්ම ඔකොට්ටි දැන් අර පේපර් එක ඉල්ලනවා. එතන පේපර් එක ඉල්ලන ළමයි කලින් පේපර් එක එවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එතන. එනේ ලබන මාසේ කරන ටික ඊට කලින් මාසේ එවන්න බෑ ළමයි. මොකද අපි ඒ සතියේම ඉවර විදියෙන්නේ ඩිසයින් කරන්නේ. ඒ හින්දා ඔකට දැන් මේ මාසෙ අපි කරපු හැම පේපර් එකක්ම අපි ලබන මාසෙ ඔකට ඉවන්න. ලබන මාසෙ ඉවන්න. ක්වෙස්චන් පැක් එකේ ඉවන්න. ඒතර ඒව ළමයි කෙලින්ම ඔකට මාසෙ පහුවල ආවත් ළමයි ටික අනිවාර්යෙන් කරන්න. පොඩ ගහගන්න එපා. අනිවාර්යෙන් ඒ ටික කරන්න. ෂෙපේ කරන්න. නැගද අපි දැන් මේ ක්ලාස් එක අපි අයින් කරන්නෙත් නැහැ නේ. නේද? ඒතර ඔකට වැඩේ කරගන්න පුළුවන් ඈ. ඒතර මුල ඉඳන්ම හැමදාම කව වෙන විදිහට ළම මේ ටික අනිවාර්යෙන් ගන්න ඕන. එනි නැගේක. ළමයි 10. ශූන්‍යෂ්ටික සෛල චක්‍රයක ළමයිනේ G1 අවධියේ S අවධියේ G2 යන කලාවන් දීලා තියෙනවා. සෛල චක්‍රවල පිරික්සුම් ස්ථාන තියෙනවා. ළමයි S වල නැහැ, G1 වලයි G2 වලයි M වලයි තියෙන්නේ. 5. සෛල ප්ලාස්ම විභාජනයේ සෑම විටම ළමයි බේදන ඇලියක් මගින් සිද්ධ වෙනවා. නෑනේ. ශාක සෛලවල වෙන්නේ සෛල තලයක් මගින්. 4. 150ක් පමණ ළමයිනේ ආවරණය වන්නේ M කලාවෙනි. M කලාවෙන් ආවරණය වෙන්නේ 10යි. වැරදි. 3. සෛල විභාජනයේ දීර්ඝතම කලාව සංශ්ලේෂණ කලාව වේ. වැරදිනේ. ළමයි දීර්ඝතම කලාව වෙන්නේ මොකද්ද? අන්තර කලාව. අන්තර කලාවේ G1 කලාව. සමහර සෛල ළමයි G1 පිරික්සුම් ස්ථානයේදී ඉදිරියට යමේ සංඥාව නොලැබී G0 පීවරට ගමන් කරයි. උත්තරේ අංක 2. කවුද ගමන් කරන්නේ? ස්නායු සෛල, පේශී සෛල වගේ දේවල්. එනේ ළමයිනේ 11ට. ඌණනේ විභාජනයේ සම්බන්ධයෙන් නිවැරදි. පළවෙනි උත්තරේ බලන්න. පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික ස්ථායිතාවයේ තියාගන්නේ කවුද? අනූණන විභාජනේ. ඌණන විභාජනේ තියාගන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මොනවද ළමයිනේ? වර්ණ දේහයේ සංඛ්‍යාව තමයි නියතව තියාගන්නේ. 2. සමයුග්මක වර්ණ දේහවල ළමයිනේ මොකද වෙන්නේ? සහෝදර වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ගමන් කරයිලු. දරුවනේ මෙහෙමයි. සමයුග්මක වර්ණ දේහවල වර්ණ දේහයක සහෝදර වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කරයි. හරිද? ඒක චුට්ටක් තියන ඌණන විභාජනයේ පිළිබඳ වඩාත්ම නිවැරදි ප්‍රකාශය. පොඩ්ඩක් අනිත් ඒවා පොඩ්ඩක් බලමු. ඒක නිකන් පොඩ්ඩක් කේස් එකක් තියෙනවා. පස්සේ නිකන් පොඩ්ඩක් එන්න. ශාක සෛල තුන ළමයිනේ ඌණන විභාජනයේ සිදු නොවේ. වැරදි. ළමයිනේ ශාක සෛලවල ඌණන විභාජනය වෙන්නේ මේක වැදගත් ඈ. ශාක සෛලවල ඌණන විභාජනය වෙන්නේ බීජාණු හැදෙනකොට. වැදගත් ඈ. සත්ත්ව සෛලවල ඌණන විභාජනය වෙන්නේ ජම්මාණු හැදෙනකොට. දෙලීරවල ඌණන විභාජනය වෙන්නේ ලිංගික බීජාණු හැදෙනකොට. ඒක මාර වැදගත් ඈ. ශාකවල බීජාණු හැදෙනකොට, සතුන්ගේ ජම්මාණු හැදෙනකොට, දිලීරවල ළමයිනේ ලිංගික බීජාණු හැදෙන. වෙන අවස්ථා සාමාන්‍යයෙන් අපිට සෙට් වෙන්නේ නැහැ. හතර බලන්න. සෑදෙන දුහිතෘ සෛලවල වර්ණදේහ සංඛ්‍යාව ප්‍රවේණික සම්ෘතිය සමානයිලු. පට්ටබල බරුනේ. තුන බලන්න. අනුයාත ළමයිනේ න්‍යෂ්ටි විභාජනයක් වෙනවලු, එකිනෙකට ලම්බක වෙච්ච ළමයිනේ යෝග කලා තලය නිර්මාණය වෙනවලු. ළමනේ මේ අනිත් උත්තර ළමයි පැහැදිලිව ළමයි පොඩි අසමානතාවයක් තියෙනවා. ඒද මේකට ගන්න තියෙන හොඳම උත්තරේ ළමයිනේ අනුයාත න්‍යෂ්ටි විභාජනයක් වෙනවා ඌණනේදී එකිනෙකට ලම්බක වෙච්ච යෝග කලාතල නිර්මාණ වෙනවා. උත්තරේ අංක 3. අර දෙවෙනි කියලාම එච්චර නිකන් සම්බන්ධයක් නෑ. ඒක නිකන් හරියට කලාවක්ව සඳහනක් වෙන්නේ නෑනේ. එහෙම උත්තරය තෝරන්න බෑ.
වඩාත්මන වැරදි පිළිතුර අංක 3. හරි? එන 12ට. ළමයි මේ කලාවන් පිළිබඳ නිවැරදි වන්නේ කුමක්ද? පළවෙනි එක කේන්ද්‍ර දේහ ළමයිනේ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ළඟා වීම අනුනනේ යෝග කලාවේදී සිද්ධ වෙනවලු. කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ළඟා වීම අනුනනේ යෝග කලාව තලෙ වෙනවලු. අනුනනේ යෝග කලාව වෙනකොට කේන්ද්‍ර දේහ දෙපැත්තට ගමන් කරලා ඉවරයි. ඒක සත්‍යයි. දෙක ප්‍රවේණිකව ਸਰව සම ළමයිනේ දුහිතෘ නියෂ්ඨ දෙකක් සෑදීම අනුනනේ අන්ත කලාවේදී සිද්ධ වෙනවලු. ඇත්තද? සත්‍යයි. සහෝදර වර්ණ දේහාංශ ළමයිනේ සෙන්ට්‍රොමීරෙන් වින්වීම ඕනනේ වියෝග කලාව දෙකේදි වෙනවලු. ඇත්තද? සත්‍යයි. ඕනනේ වියෝග කලාව දෙකේදිත් වෙනවා අනුනනේ වියෝග කලාවේදිත් වෙනවා. ළමයිනේ D ප්‍රවේණිකව සර්වසම දුහිතෘ නියෂ්ටි හතරක් ළමයිනේ කිසිම කලාවක හැදෙන්නේ නැහැ. කිසිම විභාජනයක සමාන කට්ටිය හැදෙන්නේ නැහැ. වැරදි. දරුණේ ප්‍රවේණිකව සර්වසම නොවන දුහිතෘ සෛල හතරක් ළමයිනේ ඕනනේ සෛල ප්ලාස්ම විභාජනයේදී වෙනවලු. ඇත්තරම ළමයි මේක ඕනනේ සෛල ප්ලාස්ම විභාජනයේදී වෙනවා. ඇත්තරම වෙන්නේ ළමයි ඕනනේ සෛල ප්ලාස්ම විභාජනයේ ඕනනේ දෙකේ සෛල ප්ලාස්ම විභාජනයේදී. එතන අපෙන් අහනවා ළමයි නිවැරදිව දක්වා ඇත්තේ කුමක්ද? ඇත්තරම මේක ඕනනේ දෙකේ සෛල ප්ලාස්ම විභාජනයේ තමයි සමන්නේ වෙන්නේ. එතන මේක ළමයි A සත්‍යයි. මේක ළමයි B සත්‍යයි. මේක ළමයි C සත්‍යයි. එතන ළමයි මේ ABC කියලා උත්තරයකුත් තියෙනවා. ABCE කියලා උත්තරයකුත් තියෙනවා. හරි? හැබැයි ළමයි මේක හොඳම උත්තරය කියලා මම තෝරන්නේ අංක 1 ABC. මොකද ළමයි මේක ඊ වල වැරද්දක් නෙවෙයි. මම වැරද්ද කියලා ගන්නෙ මොකක්ද දන්නවද? ඒක ළමයි ඌණනේ දෙකේ සෛල ප්ලස් විභාජනය කියලා තිබ්බනම් ඒක වඩා නිවැරදි. එද හොඳම උත්තරය ළමයිනේ ABC උත්තරය අංක 1. එතන ඊ මං ගත්තේ නැත්තේ ඇයි? ඒක ළමයි ඌණනේ දෙක කියලා තියෙන එක තමයි වඩාත්ම නිවැරදි. හොඳයි. ළමයිනේ එන්න 13ට. අනුනන විභාජනයේ පිළිබඳව ළමයිනේ සත්‍ය වගන්තය තෝරන්නේ. අනුනන විභාජනය ගැන සත්‍යය. බලන්න. ප්‍රාක්කලා වේදී ළමයිනේ නියෂ්ටි පටලය බිඳ වැටීම සිද්ධ වෙනවා. ළමයි නියෂ්ටි පටලය හැදෙන්නේ පෙර යෝග කලාවේදී. පළවෙනි එක වැරදි. දෙක. යෝග කලාව තලයේදී වර්ණදේහ යුගල තැන්පත් වෙනවා. ළමයි වර්ණදේහ යුගල් කතාවක් අනුනනේ නැහැ. ඒක වැරදි. පහ බලන්න. අන්ත කලාව අවසානයේදී ළමයිනේ ක්‍රොමැටින් දේහය හැදෙනවලු. අනිවාර්යෙන් ළමයිනේ අන්ත කලාව ඉවර වෙනකොට ක්‍රොමැටින් හැදෙනවා. ඒක හරි. අන්ත කලාව අවසානයේදී ක්‍රොමැටින් හැදෙනවලු. ඔව් ඒක හරි. ඊට පස්සේ 4 වර්ණදේහ ළමයිනේ වියෝග කලාවේදී ලිහිල් වීමට පටන් ගන්නවා. ළමයි වර්ණදේහ ලිහිල් වෙලා ක්‍රොමැටින් බවට පත් වෙන්නේ අන්ත කලාවේදී. ඒක වැරදි. 3 යෝග කලාවේදී ළමයිනේ මොකද වෙන්නේ? සෙන්ට්‍රොසෝම විරුද්ධ ද්‍රව කරා ළමයි මොකද වෙන්නේ? ගමන් කරයි කියලා දීලා තියෙනවා. ඇත්තටම විරුද්ධ ද්‍රව කරා ළමයි ළඟා වෙලා තියෙන්නේ. ගමන් කරයි නෙවෙයි ළඟා වෙලා තියෙන්නේ. මේකට හොඳම උත්තරේ ළමයිනේ අංක 5. ඇත්තම ප්‍රතිරුද්ධ ද්‍රව කරා ගමන් කරන්නේ නෙවෙයි. ගමන් කරන්නේ ඇත්තම ළමයි කෙලින්ම ප්‍රාක් කලාවේදී පෙර යෝග කලාවේදී අර ද්‍රව දෙසට ළඟා වෙලා තියෙන්නේ. ගිහිලා ඉවරයි. හොඳම උත්තරේ අංක 5. එන 14. සප්ත සෛලවල ළමයි සෛල චක්‍රයේ ප්‍රධාන සිදුවීමක් නෙවෙයි. කේන්ද්‍ර දේහයේ ද්විකරණ වෙනවා. G2 කලාවේ ප්‍රධාන සිදුවීමක්. නියෂ්ටිකාම අතුරුදහන් වෙනවා. මොකද්ද? කෙලින්ම ළමයි ප්‍රාක් කලාවේදී සිද්ධ වෙන දෙයක්. 5. හිස්ටෝන ප්‍රෝටීන මත ළමයි DNA වෙලි ක්‍රොමැටින් හැදෙනවලු. සිද්ධ වෙන දෙයක්. ඒක වෙන්නේ කෙලින්ම S කලාවේදී. නියෂ්ටි ආවරණයේ බිදී ළමයි නියෂ්ටික ද්‍රව්‍ය සයිටොසොලයට එකතු වෙනවලු. වෙන්නේ ළමයිනේ පෙර යෝග කලාවේදී. එතකොට සමජාත වර්ණයේ යුගල් ළමයිනේ යෝග කලා තලයේ මත තැම්පත් වෙනවා. ළමයි මේක ඌණනි විභාජනයේ සිද්ධ වෙන දෙයක් සාමාන්‍ය. ඌණනි විභාජනයේ වෙන දෙයක්. එතකොට අපි සාමාන්‍යයෙන් ළමයි ඌණනි විභාජනයේ සෛල චක්‍රයට අදාළව කතා කරන්නේ නැහනේ. අනූණනි විභාජනයේ කතා කරන්නේ. එතන හොඳම උත්තරේ ළමයිනේ අංක හොඳම උත්තරේ අංක 3. හරි රයිට්. ළමයි එන්න 15 වෙනි MCQ එකට. සෛලප්ලාස්ම විභාජනයේ පිළිමදව ළමයිනේ සාවද්ද වගන්තිය වන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. සෛලප්ලාස්ම විභාජනය ගැන වැරදි. බලමු. පහෙන් උඩට එමු. ඌණෙන් ළමයිනේ ප්‍රතිඵල වන ඇතම් සෛල යලි විභාජනයට ලක්විය හැකිය කියලා දීලා තියෙනවා. එතන අපි දන්නවා ළමයි ඌණෙන් විභාජනයේ වෙලා සාමාන්‍ය මොනවද ලැබෙන්නේ? ඒකුණ සෛල ලැබෙනවා. ඒ ඒකුණ සෛල මොකද වෙන්නේ? නැවත ළමයි විභාජනය වෙන්න පුළුවන්. ඒක හරි. ඇයි? ශාකවල ළමයිනේ කෙලින්ම බීජාණු හැදෙනවා. ඒ බීජාණු ප්‍රරෝහණය වෙලා මොනවද හැදෙන්නේ? පුංජම්මාණු ශාකය. අනූණනේ වෙන්නේ. එතකොට ඌණනේ විභාජනය වෙලා හැදෙනවා ළමයි මහා බීජාණු. ඒ මහා බීජාණු මොකද වෙලා තියෙන්නේ? කෙලින්ම ළමයි ප්‍රරෝහණය වෙලා විභාජනය වෙලා අනූණනේ වෙලා අන්න ළමයි ජායාජම්මාණු ශාකය හැදෙනවා. නැවත විභාජනය වෙන්න පුළුවන්. නැවත වෙනවා නම් වෙන්නේ මොන විභාජනයේද? අනිවාර්යෙන් අනූණනේ විභාජනය. 4. ප්‍රාග්නියෂ්ඨ කියන්නේ ලිංගික ප්‍රජන්නයේදී කිසි විටකත් ළමයිනේ ඌණනේ නියෂ්ඨ විභාජනයේ සිදු නොවේ කියලා දීලා තියෙනවා.
ළම ප්‍රාග්ඥෂ්ටිකයන්ගේ ඇත්ත කතාව ළමයිනේ ඌනන විභාජනයක්වත් අනූනන විභාජනයක්වත් වෙන්නේ නෑ. ඒක හරි. තුන, අනූනනේ වියෝග කලාවේදී ද්‍රව වෙත ඇදී යන්නේ ළමයි ප්‍රවේණික සන්නුතියෙන් සමාන වර්ණ දේහාංශ වේ. සත්‍යයයි. දෙක බලන්න. අනූනනේ න්‍යෂ්ටි විභාජනයේ කෙටිම කලාව වියෝග කලාවන අතර දිගුම කලාව ප්‍රාග් කලාව වේ. සත්‍යයයි. ළමයි එක ජීනෝට් කලාවේ තියෙන ඇතැම් සෛල මොකද වෙන්නේ? නැවත සෛල චක්‍රයට ඇතුළු වෙන්නේ නැහැ. ජීනෝට් කියන්නේ නොබෙදෙන කලාවත් ආයේ සෛල බෙදෙන්නේ නැහැ. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. 16 දෙන්න. ඌණනේ ළමයි ප්‍රාග් කලාව එක ගැන නොගැලපෙන ප්‍රකාශය. පළවෙනි එක. උපාගම පට සංකීර්ණ හැදෙනවා අනිවාර්යෙන්. පස්වෙනි එක. තරකුව හැදෙනවා. හරි. හතරවෙනි එක. නියෂ්ටිකාව නැති වෙනවා. ඒකත් හරි. තුන්වෙනි එක. වර්ණදේ ඝන වෙනවා. ඒකත් හරි. දෙවෙනි එක. සමජාත වර්ණදේ ළමයිනේ සුළු වශයෙන් එකිනෙකට ලංවීම නෙවෙයි ඈත් වීම සිද්ධ වෙනවා. එතකොට තමයි මනසයි මොකද වෙන්නේ? දෘශ්‍යමාන වෙන්නේ. උත්තරේ ළමයිනේ අංක 2. අංක 2. ළමයි දාත්තනෙගේ පොඩි අවුලක් තියෙනවා. අපි චුට්ටක් බලලිමු. කමන්නේ. සෛල විභාජනයේ පිළිබඳ සාවද්ද දෙපගන්තය තෝරන්න කියලා දීලා තියෙනවා. බලමු. එතකොට දැන් මේ ඩිස්කෂන් එක සමහර විට මොකද වෙන්නේ? අපේ කියන්නේ රිවිෂන් එකට තාම සම්බන්ධ වෙච්ච නැති දරුවෙක් බලනවා වෙන්න පුළුවන් නේද? නැත්තම් අපේ තීරි පන්ති දරුවෙක් බලනවා වෙන්න පුළුවන්. නැත්තම් වෙන ඕනෙම දරුවෙක් බලනවා වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ ටීම් එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. එමනේ අපි දැන් පොඩ්ඩක් මතක් කරොත් එහෙම අපි ලබන මාසේ, කියන්නේ මාර්තු මාසේ කෙලිම ළමයිනේ මේ රිවිෂන් එකේ මහනුවර නම්බර් 0, එතකොට කුරුණෑගල සිප්පින් එකේ, එතකොට අපි ඔන්ලයින් ලර්න් ඔන්ලයින් පන්තියේ අපි ළමයි රිවිෂන් පන්තියේ ලබන මාසෙ ළමයි වැදගත් පාඩම් කීපයක් අපි කරනවා. එකක් තමයි සෛලීය සොසනේ පාඩම සම්පූර්ණ තීරිත් එක්ක සම්පූර්ණ ප්‍රශ්න සෙට් එකත් එක්ක කරනවා. ඊට පස්සේ ළමයි ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම සම්පූර්ණ කරනවා ප්‍රැක්ටිකල් සහිතව. ඊට පස්සේ ළමයි අපි සියලුම ප්‍රැක්ටිකල්ස් දෙවෙනි පාඩමට අදාළව තියෙන සියලුම ප්‍රැක්ටිකල්ස් ළමයි එක දවසේ එක පෙළට සාකච්ඡා කරනවා. එතකොට සංයෝග හඳුනා ගැනීම පරීක්ෂණ, එතකොට ළමයි කෙලින්ම විභාජනය ආශ්‍රිතව තියෙන ළමයි ප්‍රැක්ටිකල් පොඩි තියරි සෙට් එකක්, ඊට පස්සේ ළමයි කෙලින්ම ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රැක්ටිකල් සොසනේ ප්‍රැක්ටිකල්ස් ළමයි සම්පූර්ණ ප්‍රැක්ටිකල් සෙට් එකම එක දිගට කරනවා. ඊට පස්සේ ළමයි අපි කෙලින්ම අපි ලබන මාස ආරම්භ කරන ශාකයේ පාඩම, ශාකයේ පාඩම ළමයි අපි ආරම්භ කරනවා. ඔකට හිතන්න එපා මුලින් නම් පටකවලින් කරගෙන යනවා කියලා. එතනින් නෙවෙයි අපි ළමයි ශාකයේ පාඩම ආරම්භ කරනවා. කෙලින්ම දරුවනේ මොනවලින්ද මේ අපි ගත්තොත් එහෙම ශාකයේ අග කොටස් වලින්, එකෙනේ ශාක ප්‍රජනනයේ පාඩමෙන් තමයි ශාකයේ පාඩම ආරම්භ කරන්නේ. එතකොට ඊට තමයි ඔය ඇන්තෝෆයිට අනම්මනං සයිකස් අනම්මනං ප්‍රජනන ජීවන චක්‍ර අමතක වෙලා තියෙනවා නම් ළමයි අනිවාර්යයෙන්ම ලබන මාසෙට එන්න. ඒ පාඩම් ටික අපි ලබන මාසෙ ටච් කරනවා. ඒකල පුළුවන් තරම් ළමයි මේ අප්‍රේල් මාසෙ පුරාවට ශාකයේ පාඩමත් එක්ක ගිහිල්ලා ඒක කම්ප්ලීට් ඉවර් කරලා ළමයි ඊට පස්සේ අපි සත්‍යය පටන් ගන්න තමයි ට්‍රයි කරලා තියෙන්නේ. ඒ හින්දා ඔබට ශාකයේ හරි අර පාඩම් වල අවුලක් තියෙනවා නම් ලබන මාසෙ මාර වැදගත් මාසයක්. මොනේක ලබන මාසෙ ළමයි සති පහක් තියෙනවා. සෑහෙන තීර ගොඩක් ළමයි ලබන මාසෙ කරන්න පුළුවන්. සයන් ප්‍රශ්නත් එක්ක ඒ තමයි රිවිෂන් එකේ කාල සඳහන. එතකොට තීරියකට අදාළව ළමයි අපේ 24 තීරි පන්තිර දාලව අපි ලබන මාස ළමයි සමස්ථිතීය සංවේදී අවයව සහ ස්නායුමය සමයෝජනයේ අවසන් කරනවා සහ ප්‍රජනනයේ පාඩම ළමයිනේ අපි ලබන මාස අවසන් කරන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ හින්දා මේ ඒ පන්ති වලට ජොයින් වෙන කවුරු දරුවෙක් බලාපොරොත්තු වෙන ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්ක මොකද වෙන්නේ? අපි ලබන මාස ළමයිනේ පේපර් ක්ලාස් එක ආරම්භ කරනවා නිල වශයෙන්. එතන අපි ලබන මාසයේ පුරාවට ළමයි එක දිගට ෆුල් পেපර් සීරීස් ෆුල් MCQ পেපර් සීරීස් එකක් කරනවා. ඒ කියන්නේ MCQ එක ඉස්සල්ලාම ඇඟට ගන්න ඕනේ. මුළු සිලබස් එකම ආවරණය වෙන විදිහට ළමයි ෆුල් MCQ සීරීස් එකක් අපි ලබන මාසෙදී ගත කරනවා. ඒක ළමයි නුවර බදාදා හවස එකහමාරට ආරම්භ කරනවා. කුරුණෑගල බ්‍රහස්පතින්දා හවස එකහමාරට ආරම්භ කරනවා. එතකොට ඒක ළමයි සම්පූර්ණයෙන්ම අපි ටයිමින් කරලා කරලා ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. හරි? හොඳයි. තමයි එන්න 17 වෙනි ප්‍රශ්නය. සෛල විභාජනයේ පිළිබඳව සාවද්ද්‍ය වගන්තිය වන්නේ කුමක්ද? බලමු. ජීනෝට් කලාවේ තියෙන ළමයිනේ ඇතැම් සෛල වර්ධක ද්‍රව්‍ය නිදහස් කරමින් ළමයි වැරදිනේ එක ප්‍රශ්න දෙපාරක් වැඩිලා තියෙන අපරාධ. කමන්නේ. එන 18ට. සෛලයක ළමයිනේ විභාජන අවස්ථාවක් දීලා තියෙනවා. අපිට පේනවා ළමයි උඩට දීලා තියෙන පොඩි සෛලයක් දීලා තියෙනවා. ඒ සෛලයේ ළමයි නිකන් ඔක්කොම එක වගේ වර්ණ දෙහි තියෙනවා. අර වෙන වෙන දිග සහිත නේද? ඒ වගේ සමජාත වර්ණ දෙය කතාවක් ඇතන සාමාන්‍යයෙන් නෑ. පොඩ්ඩක් බලමු. ළමයිනේ මේ එය ද්විගුණ සෛලයක් විය නොහැක. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ ළමයි. දැන් මේකේ ළමයි සාමාන්‍යයෙන් දැන් ඔක්කොම වර්ණ දෙහි එකම දිගකින් යුක්ත වෙන්නේ. අර එක එක දිග ප්‍රමාණවල තියෙන සාමාන්‍ය වර්ණ දෙහිනේ. එහෙම තිබ්බනම් ළමයි හොඳයි. ඒතරම් සමජාත වර්ණ දෙහි කතාව හොඳට පේනවා. මෙතන එහෙම කියන්න බෑ අපිට. හරි. ඒ ද්විගුණ සෛලයක් විය නොහැක. මේක බැලූ බැලමටම ළම අනූනන විභාජනයේ බරයි. අනූනන විභාජනයේ වෙනකොට ළමයිනේ ඒක ගුණ ද්විගුණ බහුගුණ එහෙම කතාවක් නැහැ. ඕනේ සෛලයක අනූනන විභාජනයේ වෙන්න පුළුවන්. ඒ ද්විගුණ සෛලය විය නොහැක කියන්න බෑ. විය හැක. ආවෘත බීජක ශාක සෛලයක් විය නොහැක.
විය හැක. ළමයි ඒක කොහෙත්ම වෙන්න බෑ. මේකේ පැහැදිලිව කේන්ද්‍ර දේහ තියෙනවා. එහෙනම් මේක ළමයි ශාක ශෛලියක් වෙන්න බෑ. විය හැක කිව්වොත් ඒක වැරදි. ඒතර පළවෙනි උත්තරේ තර දෙවෙනි උත්තරේ තරදී. එය ඌණෙන විභාජනයේ අවස්ථාවක් විය නොහැකිය. දැන් මෙතන තියෙන කතාව වලින් වැඩි බරක් දාන්න පුළුවන් එතෙන්න විතරයි. අනිත් උත්තර බල්ලිමු. අනූනන විභාජනයේ අවස්ථාවක් විය නොහැකිය. ළමයි ඒක නම් වෙන්න බෑ. මේක අනූනන විභාජනයේ වියෝග කලාවක් වෙන්න පුළුවන්. ඒතර හතර වැරදි. මෙම විභාජනයෙන් ඇතිවන දොහිත්‍රු සෛල ඒක ගුණ වේ කියලා දීලා තියෙනවා. මෙහෙමනේ. දැන් මේක අනූනන විභාජනයේ බරයි ළමයිනේ. දැන් මේක ළමයිනේ පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ ඒ උත්තර තුනම හරියන්නේ මේක අනූනන විභාජනයක් වුණොත්. අනූනන විභාජනයේ ළමයිනේ ඒක ගුණ ද්විගුණ බහුගුණ ඕනෙම සෛලයක වෙන්න පුළුවන්නේ. එහෙනම් මේක අනූනන විභාජනයක් නම් ලැබෙන සෛලත් ඒක ගුණ වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක ළමයිනේ 1 2 4 5 ගෙන උත්තර හතරම හරියන්නේ මේක අනූනන විභාජනය කියලා හිතුවොත්. එතකොට මේක ළමයිනේ වෙන්න බැරි. يعني මේක වෙන්න බැරි පැත්තට දැම්මොත් ළමයිනේ මේක වෙන්න බැරි උනන විභාජනයේ අදාළව. එතකොට ගන්න තියෙන හොඳම උත්තරේ අංක 3. ඒක ළමයි නිවැරදි කතාවක් නෙවෙයි. තියෙන උත්තර වලින් ගන්න තියෙන නිවැරදිම උත්තරේ ගැළපෙනම උත්තරේ. උත්තරේ අංක 3. හරි. එන 19. ඌණන විභාජනයේ ළමයිනේ සමජාත වර්ණදේ යුගල වෙන්නේ කවර කලාවේ? يعني යුගල වෙන් වෙන්නේ කවර කලාවේද? වියෝග කලාව 1. උත්තරේ අංක 4. ළමයිනේ බලන්න 20. අසත්‍ය ප්‍රකාශය තෝරන්නලු පළවෙනි එක. ප්‍රාග් කලාවේදී වර්ණ දෙහි ළමයි ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කළ හැකි වේ. මොකද වෙන්නේ? ක්‍රොමැටින් ඝනීභවනය වෙනවා නිරීක්ෂණය කළ හැක. ඒක එහෙමම තියෙනවා අපේ රිසෝස් එකේ. 5. අන්ත කලාවේදී ළමයිනේ තරුක ශුද්‍ර නාලිකා විභව අවයවීකරණය වීම සිද්ධ වෙනවලු. ඇත්තද? සත්‍යයි. 4. සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමීරෙන් වෙන්වීම වියෝග කලාවේදී සිද්ධ වෙනවලු. ඇත්තද? සත්‍යයි. නියෂ්ටි ආවරණය නැවත සෑදීම අන්ත කලාවේදී සිද්ධ වෙනවලු. ඇත්තද? සත්‍යයි. 2 බලන්න. කේන්ද්‍ර දේහ ළමයිනේ ශාක සෛලවල නැල්ලු ශුද්‍රනාලිකා වගින් ළමයි තරකුවක් හැදෙන්නේ නැල්ලු. ළමයි ශාක සෛලවල කේන්ද්‍ර දේහ නැහැ. ඒහින තුරුවක් හැදෙන්නේ නැහැ. හැබැයි ළමයි තරකු ශුද්‍රනාලිකා සංකීර්ණයේ මගින් කෙලින්ම තරකුවක් සෑදීම සිද්ධ වෙනවා. හොඳම උත්තරේ ළමයිනේ අංක 2. අංක 2 ළමයි ඈ. ඒතර අපි දැන් MCQ 20ක් සාකච්ඡා කරලා තියෙනවා. ළමයි සුපිරි සිද්ධාන්ත සෙට් එකක් එක්ක පොඩි චුට්ටක් බලන්න ළමයිනේ මොනවද ඔය කට්ටේක ළමයිනේ උත්තරවල නිකන් මොන වගේ කීයක් විතර හරිද කියලා චුට්ටක් බලන්න. පොඩ බලන්න කීයක් විතර හරිද කියලා. හරි. 20න් කීයක් විතර තියෙනවද කියලා බලන්න. එතකොට 20න් 20ම තියෙන දරුවෙක් ඉන්නවනම් පොඩ්ඩක් රේසන් පාරක් හරි chat එකට හරි නැත්නම් comment section එකේ හරි දාන්න. 20න් ඔබට mark එක පොඩ්ඩක් දාන්න. 20න් 20ම හරිද? 20න් 19ද? 20න් 18ද? කියලා දාන්න. 20න් අනිවාර්යෙන් ළමයි 17ක් හෝ 14 වඩා වැඩියෙන් තියෙනවනම් සෑහෙන හොඳයි. අවුල නැහැ නේ? Right. හොඳයි ළමයි අපි මෙහෙම්මම අපේ ස්ට්‍රක්චර් පේපර් එකේ ළමයිනේ උත්තර ටික අපි ඉක්මනට බලමු. හරි එතකොට ටග්ගාලා සෙට් වෙන්න. සෛල චක්‍රය යන්නේ ළමයිනේ අදහස් කරන්නේ කුමක්ද? අපිට මේ හිතෙන හිතන බයිලා ලියන්න බෑ ළමයි ඈ. ඔයගොල්ලන්ට උත්තරයක් කියලා දීලා තියෙනවා. ඒ උත්තරේ ලියන්න ඕන. මොනවද ලියන්න ඕනේ? එක් සෛල විභාජනයේක අවසානයේ සිට එක ලකුණයි. කෙලිම ළමයි මේ පොයින්ට්ස් වල ලකුණු දාගන්න. ඔකට බලන්න ලියලා තියෙනවද කියලා පොයින්ට් එකට ළමයි කෙලිම ලකුණක් දාගන්න. එක් සෛල විභාජනයේක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානයේ දක්වා එක ලකුණයි. ළමයිනේ සෛලයක ජීවිත කාලයක් තුළදී සිදුවන සිදුවීම් අනුපිළිවෙලයි එක ලකුණක් තියෙනවා. දැන් ජීවිත කාලය නැහැ, අනුපිළිවෙල නැහැ, ලකුණු නැහැ. 2. සෛල චක්‍රයේ ප්‍රධාන අවදි වන්නේ ළමයි අන්තර කලාව එක ලකුණයි, අනූනන කලාව එක ලකුණයි. සෛල විභාජනයේ ළමයිනේ දීර්ඝතම අවදිය බෙදා දක්විය හැකි කලාවන්නේ මොනවද? G1 කලාව, S කලාව, G2 කලාව ලකුණු 3යි. ළමයි එක ප්‍රධාන සිදුවීම් බැගින් ලියා ගන්න. G1 කලාවේ ප්‍රධාන සිදුවීම් මොනවද? සෛලයේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණය වීම. සෛලයේ වර්ධනයට අවශ්‍ය ඉන්ද්‍රිකා සංශ්ලේෂණය වීම. ළමයිනේ සෛලය අඛණ්ඩව වර්ධනය වීම සිදුවීම්. හරි. එතකොට S කලාවට අවශ්‍ය කරන ප්‍රෝටීන සංශ්ලේෂණය වීම. ඔය ඕනෙම සෙට් එකකින් ළමයි එකක් ලියන්න එක ලකුණක් තියෙනවා. ළමයිනේ S කලාව. ළමයිනේ DNA ප්‍රතිවලිත වීම සිදුවේ. ඒක තමයි ප්‍රධාන සිදුවීම. ලියනවා නම් එකක්. ලියන්න ඕනේ ළමයිනේ කෙලින්ම DNA ප්‍රතිවලිත වීම සිදුවීම. එක ලකුණක් තියෙනවා. ඒකට නම් මම වෙනේම බාර ගන්නෑ. ළමයි G2 කලාවේ ප්‍රධාන සිදුවීම. කේන්ද්‍ර දේහ ද්විකරණය වීම තමයි හොඳම සිදුවීම. නැත්තම් ලියන්න පුළුවන් සෛලයේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණය වීම, සෛලයේ වර්ධනයට අවශ්‍ය කරන ඉන්ද්‍රියක සංශ්ලේෂණය වීම, ළමයිනේ සෛලයේ වර්ධනය අඛණ්ඩව සිද්ධ වීම, M කලාවට අත්‍යවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණය වීම. ඕනෑම එකක් ගන්න එක ලකුණක් තියෙනවා. සෛල චක්‍රයේ පිරික්සුම් ස්ථාන යන්නේ අදහස් වන්නේ මොනවාද? දරුවනේ මොනවාද? සෛලය සෛල චක්‍රයේ ඉදිරි කලාවලට යෑම සඳහා එක ලකුණයි. සෝදානම් බව සහතික කරන පිරික්සුම් ලක්ෂ වේ. එක ලකුණක් තියෙනවා.
අනූනන කලාවේ ළමයිනේ උපාවදිවන්නේ මොනවාද? ප්‍රාක් කලාව, පෙරයෝක් කලාව, යෝක් කලාව, වියෝක් කලාව, අන්ත කලාව. එකට එක ගානේ ලකුණු පහයි. ළමයිනේ ශාකසෛල, සත්ත්වසෛල මොකද වෙන්නේ? වෙනස්කම් සංසන්දනය කරන්න කියලා දීලා තියෙනවා. දැන් මේක ස්ට්‍රක්චර්ඩ් එකක් නේ. ඒ හින්දා දෙපැත්තේ වෙනස්කම් සංසන්දනය කරන්න ප්‍රශ්නයක් නෑ. ළමයිනේ ශාකසෛල, ශාක දේහවල මොකද වෙන්නේ? ළමයිනේ කෙලින්ම තරුකුනේ ශාක දේහයේ තරුකුව තුල කේන්ද්ර දේහ තුරුව නොපවතී. හැබැයි සත්ත්ව සෛලවල මොකද වෙන්නේ? කේන්ද්‍ර දේහ, එතකොට තුරුව, තරක ශුදුනාලිකා සියල්ලම පවතී. හොඳ වෙනස්කමක්. එක ලකුණක් තියෙනවා. ළමයිනේ ශාක සෛලවල මොකද වෙන්නේ? සෛල තලයක් මගින් සෛල ප්‍රාස විභාජනයේ සිදුවේ. සත්ත්ව සෛලවල මොකද වෙන්නේ? කෙලින්ම ළමයිනේ බේදන ඇලියක් මගින් සෛල ප්‍රාස විභාජනය වීම සිදුවේ. හොඳ වෙනසක්. තව ලකුණක් තියෙනවා. හරි. ඒ තමයි හොඳම වෙනස්කම් ටික ළමයි ඈ. ලකුණු දෙකක් තියෙනවා. ස්ථානාන්තරණේ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? දරුවනේ මුල් ස්ථානයේ සිට දුර පිහිටීමකට. එක ලකුණයි. පිළිකා සෛල පැතිරී යාමයි. එක ලකුණක් තියෙනවා. ශාකවල ළමයිනේ ගඩු ඇතිවන්නේ කෙසේද? කොහොමද ගඩු ඇති වෙන්නේ? ඇතැම් සුවිශේෂී ජීවීන් ළමයිනේ ශාක ආක්‍රමණය කිරීමෙන් පසු එක ලකුණක් තියෙනවා. ළමයිනේ ශාකවල පටක විලිවිද ගොස් ශාක සෛලවල ළමයිනේ ප්‍රතිසංවිධානයක් සිදු කරන බව. එක ලකුණක් තියෙනවා. ඔක්සීන සයිටොකයිනින අනුපාතය නැත්තම් තුලනේ බිඳ වැටෙන බව. එක ලකුණක් තියෙනවා. අසාමාන්‍ය ළමයිනේ වර්ධනයක් ඉදිමුමක් ඇතිවන බව. එක ලකුණක් තියෙනවා. එතකොට මේක ළමයි පොඩ්ඩක් විස්තර කරලා ලියන්නේ. මෙහෙම මෙහෙම කියලා කටපාඩම් කරන්න දෙයක් නැහැ. සුවිශේෂී ජීවීන් ආක්‍රමණය කරනවා, ශාක පටක විනිවිද යනවා, ශාක සෛල ප්‍රතිසංවිධානය කරනවා, ඔක්සීන සයිටොකයින් අනුපාතය තුලනේ බිඳ වට්ටනවා, අසාමාන්‍ය වර්ධනයක් ඉදුමුමක් ඇති කරනවා. හරි. එක ලකුණක් ගන්න. ළමයින් ඊළඟයක අපිට දීලා තියෙනවා ළමයි පැහැදිලිව පේනවා. කෙලින්ම ළමයිනේ මේකේ අපිට තියෙනවා ළමයි සමජාත වර්ණ දේහ යුගල් 2 1 2 3ක් තියෙනවානේ. 3ක් තියෙනවා. ළමයි ඒ සිර දී දක්වා කොටස් නම් කරන්න. ළමයි මොනවද මේ සිම්පල් ලේ කියන්නේ? අර වර්ණදේහයේ මැදනේ, වර්ණදේහයේ මැද. ඒ කියන්නේ සෙන්ට්‍රෝ මීරය. එක ලකුණයි. කවුද ළමයි මේකේ සිම්පල් බී කියන්නේ? සිම්පල් බී කියන්නේ ළමයිනේ සහෝදර නැත්තම් සහෝදර වර්ණදේහාංශ. සහෝදර වර්ණදේහාංශ එක ලකුණ. එකම වර්ණදේහයේ වර්ණදේහාංශ දෙක. ළමයි කවුද මේකේ සිම්පල් සී කියන්නේ? සමජාත වර්ණදේහ යුගල. නැත්තම් ළමයේ උපාගම් පට සංකීර්ණ කියලා තිබ්බත් අවුලක් නැහැ. සිම්පල් ඩී කියන්නේ කවුද? ළමයිනේ සහෝදර නොවන වර්ණ දේහාංශ. එක ලකුණක් තියෙනවා. මොකද වෙනස් වර්ණ දේහ දෙකක වර්ණ දේහාංශ දෙකක්. ඉහත රූප සනහනේ දැක්වෙන ළමයි සෛලයේ ගුණක භාවය සඳහන් කරන්න. ළමයි මේක මොන සෛලයක්ද? ඔක්කොම ඩබල් ඩබල් තියෙන. එක වගේ වර්ණ දේ ඩබල් ඩබල් තියෙන්නේ ද්විගුණ සෛලයක්. එක ලකුණක් තියෙනවා. ළමයිනේ උපාගමට සංකීර්ණ යන්නේ අදහස් කරන්නේ කුමක්ද? සමජාත වර්ණ දේහ යුගල විශිෂ්ට ප්‍රෝටීනයක් මගින් එකිනෙක බැඳී යාමින් සෑදෙන. එක ලකුණයි. ළමයි සිප් එකක් වැනි ව්‍යුහයයි. එක ලකුණක් තියෙනවා. ළමයි උපාගමේ යන්නේ අදහස් වන්නේ කොමඟද? සමජාත වර්ණ දේහ යුගල භෞතිකව සහ නැත්නම් සමජාත වර්ණ දේහ යුගලණය සහ එක ලකුණයි භෞතිකව සම්බන්ධ වීම. එක ලකුණක් තියෙනවා. ළමයිනේ එහිදී කොහෙසින් වල කාර්යභාරය වන්නේ මොකද්ද කියලා අපෙන් අහලා තියෙනවා. ළමයි මොකද්ද මේ කොහෙසින් වලින් කරන්නේ? ළමයි කොහෙසින් වලින් කරන්නේ අර වර්ණ දේහයක සමජාත වර්ණ දේහයක වර්ණ දේහාංශ යුගල නැත්නම් වර්ණ දේහ බාහු සෙන්ට්‍රොමීරයේ ප්‍රදේශයේදී එකිනෙකට බැඳ තමයි. එතන මොකද්ද ලියවෙන්න ඕනේ? සමජාත වර්ණ දේහයක වර්ණ දේහ බාහු සෙන්ට්‍රොමීරයේ ප්‍රදේශයේදී එකිනෙකට බැඳ තමයි. එක ලකුණක් තියෙනවා. ළමයිනේ ඉහත සෛලයේ ඌණනේ ප්‍රාක් කලාව එකේ පවතී නම් ප්‍රවේණ විවිධත්වය ඇතිවීමට බලපාන සුවිශේෂී ක්‍රියාවලියක් වන්නේ කුමක්ද? ළමයි ප්‍රවේණික වෙනස්කම් වෙනවා ප්‍රාක් කලාව එකේදී. මොකද්ද සිදුවීම? අවතරණය. එක ලකුණයි. එහිදී සිදුවන්නේ කුමක්ද? ළමයි මොකද්ද වෙන්නේ? සමජාත වර්ණ දේහ යුගලයේ සහෝදර නොවන වර්ණ දේහාංශවල. එක ලකුණයි. ළමයිනේ DNA අණුවේ මේ DNA අණුවේ කොටස් කැඩි. හරි. පුවමාරු වී. එක ලකුණයි. අනුරූපී ලක්ෂවලදී නැවත සම්බන්ධ වීමයි. එක ලකුණක් තියෙනවා. ළමයිනේ මීට අමතරව සෛල තුල ප්‍රවේණික ළමයි ප්‍රභේද නැතිවීමට හේතු වෙන වෙනත් සංසිද්ධීන් වන්නේ මොනවද? ඒ කියන්නේ අවතරණයට අමතරව. එකක් තමයි ස්වාධීන සංරචනය. එක ලකුණක් ගන්න. එකක් තමයි ළමයි ප්‍රතිසංයෝජනය. එක ලකුණක් ගන්න. එතකොට මම මේ කියනකොට අන්නේ වලට අදාළ ලකුණු දාගන්නේ. ඒවට තමයි ලකුණු හම්බෙන්නේ. ළමයි එන්න පහ. වර්ණ දේ 48ක් තියෙන සෛලයක්. ඒක මරුව ඈ. දැන් වර්ණ දේ 48ක් තියෙනවා කියලා කියනවනේ. හරි. එතකොට එයා ළමයි ඌණනේ විභාජනය වෙනවා. අපි දන්නවා
වර්ණදේ 48ක් තියෙනවා නම් ඌණන විභාජනයේ වෙන පටන් ගන්න කෙනෙක්ගේ අනිවාර්යෙන් මේ වර්ණදේ මේ වගේ වර්ණදේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ ළමයි අර වර්ණදේහාංශ දෙකක් තියෙන වර්ණදේ වෙන්න ඕනේ. ඒතර මේකේ ළමයි වර්ණ මේ වගේ වර්ණදේ 48ක් තියෙනවා නම් මේකේ ළමයි DNA තියෙන්න ඕනේ මතක තියාගන්න 96ක්. ඒතර මෙයාගේ DNA 96ක් තියෙන්න ඕනේ. මොකද මේ වගේ වර්ණදේ 48ක් නම් ඒකේ DNA 96ක් තියෙනවා. හොඳයි. දැන් අපෙන් අහනව ළමයිනේ මේ එක් එක් අවස්ථාවල තියෙන වර්ණදේ සංඛ්‍යාව සහ DNA අනුව සඳහන් කරන්න. හරි. ළමයි G1 අවධියේදී. G1 අවධියේදී අපි දන්නවා G1 අවධියේදී ළමයිනේ මේ වගේ වර්ණදේ 48ක් තියෙනවා. මේ වගේ වර්ණදේ නෙවෙයි මේ වගේ වර්ණදේ 48ක් තමයි තියෙන්නේ. එතකොට DNA තියෙන ළමයිනේ මේ වගේ වර්ණදේ 48ක් නම් DNA තියෙන්නේ ළමයි කීයද? කෙලින්ම 48යි. එහෙනම් G1 වලදී ළමයි වර්ණදේ සංඛ්‍යාව 48යි. DNA අණු සංඛ්‍යාවක් කීයද? 48යි. හරි, එතකොට එකට එක ගන්න ලකුණු දෙකයි ඈ. ළමයි G2 කලාව. G2 කලාවට යනකොට වර්ණදේහ ගන්න ළමයි 48ම තමයි. හැබැයි මොකද වෙන්නේ? වර්ණදේහ මේ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. මොකද S කලාවේ ඩබල් වුණානේ. ඒ නිසා ළමයිනේ DNA ප්‍රමාණය ඩබල් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් DNA තියෙන්න ඕනේ 96යි. වර්ණදේහ 48යි, DNA 96යි. ලකුණු දෙකයි ඈ. ළමයිනේ ප්‍රාක් කලාව දෙක. ප්‍රාක් කලාව දෙකට යනකොට අපි දන්නවා ළමයි වර්ණදේ සංඛ්‍යාව මොකද වෙන්නේ? භාගයක් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් වර්ණදේහ තියෙන්නේ 24යි. DNA ත් භාගයක් වෙලා තියෙන්නේ. DNA 48යි. එහෙනම් ප්‍රාක් කලාව දෙකේදී ළමයිනේ කෙලින්ම වර්ණදේහ තියෙනවා 24, DNA තියෙනවා 48. ලකුණු දෙක. දැන් මේ උගන්වනව නෙවෙයි ඈ. මේක මං උගන්වලා අන්තිම ළම සංසන්දනය. يعني සමරයක් දුන්නේ. ඒවල මේව තියෙනවා ඈ. ඒතර දැන් මේක දැන් හෙට දැන් මෙහෙම දැන් හෙට හෙට රීප්ලේ එක බලන කටිය රතවුල නැහැ නේ. අපි මේස දෙන්නස් තමයි කරේ. හරි. ළමයි ඊට පස්සේ කෙලින්ම දෙවන සෛලප්ලාස් විභාජනය. දෙවන සෛලප්ලාස් විභාජනය කියන්නේ ඌණන ඉවරයිනේ. ඌණන ඉවර වෙනකොට වර්ණදේ සංඛ්‍යාව වෙනස් වෙන්නේ 24යි. හැබැයි DNA ආපහු භාගයක් වෙනවා 24යි. දැන් මේ අවස්ථාවේදී DNA 34යි, වර්ණදේහ 34යි. ලකුණු දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මරුව ඈ. පොඩි හොඳට විභාජනය කියලා දීලා සමරියක් දීලා ඊට පස්සේ තමයි ප්‍රශ්නේ දුන්නේ. හොඳයි. අපි යන ළමයිනේ ඊළඟ කොටස අන්තිම පිටුව. අනූනන විභාජනයේ ඌණන විභාජනයේ ළමයිනේ වෙනස්කම් වන්නේ මොනවාද කියලා අපෙන් අහලා තියෙනවා. මොකද කියන් තියෙන්නේ? අනූනන විභාජනයේ ඒක ගුණ සෛල, ද්වි ගුණ සෛල, බහු ගුණ සෛල සියලු ආකාරයේ සෛලවල සිද්ධ වෙනවා. එකයි. ඌණන විභාජනයේ ළමයි ද්වි ගුණ සෛලවල පමණක් සිදු වෙයි. හොඳ වෙනසක්. ළමයිනේ අනූනන විභාජනයේදී මාතෘ න්‍යෂ්ටියට නැත්තම් මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ සෛල දෙකක් බිහි වෙයි. ඌණනයේදී මාතෘ ළමයි සෛලයට ප්‍රවේණිකව සර්ව සම ප්‍රවේණිකව වෙනස් දුහිතෘ සෛල හතරක් බිහි වෙයි. ඒක හොඳ වෙනසක්. එක ලකුණයි. ආයෙ මොනවද ලියන්න පුළුවන්? ළමයිනේ අනූනන විභාජනය ගත්තට පස්සේ එක විභාජන අධීරයක් විතරයි තියෙන්නේ. හැබැයි ඌණන විභාජනයේ එකිනෙකට වෙනස් විභාජන අධීර දෙකක් තියෙනවා. තව වෙනසක්. ඊට පස්සේ ළමයිනේ ආයෙ මොනවද තියෙන්නේ? ඌණන විභාජනයේ ළමයි ප්‍රතිඵල වෙන්නේ මොනවද? කෙලින්ම ප්‍රවේණිකව සමාන සෛල. හැබැයි අනූනන විභාග මේ ඌණ මේ අනූනන විභාජනයේ ප්‍රවේණිකව සමාන සෛල ප්‍රතිඵල වෙනවා. ඒතර ඌණන විභාජනයේදී සම්පූර්ණ ප්‍රවේණිකව වෙනස් සෛල තමයි ප්‍රතිඵල වෙන්නේ. හරි. ඒතර ඒ වගේම ලියනවා නම් ඕන තරම් ලියන්න පුළුවන්. අර තමයි හොඳම වෙනස්කම් දෙක ලකුණු දෙකක් ගන්න. ඌණන විභාජනයේ වැදගත්කම් වන්නේ මොනවද? වැදගත්කම් තියෙන්නේ දෙකයි. මොකද පළවෙනි වැදගත්කම ළමයිනේ ලිංගිකව ප්‍රජනනයේ සිදු කරන විශේෂවල අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ එක ලකුණයි. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේහ සංඛ්‍යාව නියතව තබා ගැනීමට වැදගත්. එක ලකුණක් තියෙනවා. ළමයි දෙවෙනි එක ළමයිනේ ප්‍රවේණි පරිණාමයට මඟ පාදන ප්‍රවේණික ප්‍රභේදන සිදුවීම. එක ලකුණක් තියෙනවා. ළමයිනේ සීවලට අපිට ළමයි කෙලින්ම දීලා තියෙනවා මෙන්න මේ වගේ සෛල දෙකක්. පළවෙනි එක ළමයි මෙන්න මේ විදිහට වර්ණදේහ සෙට් එකක් මැද තියෙනවා. දෙවෙනි එක ළමයි මෙන්න මේ වගේ තියෙනවා. ළමයි මෙන්න මේ දැක්වෙන්නේ සෛල විභාජනයේ කුමන අවස්ථාවන්ද? සිම්පල් ඒ කියන්නේ මොකද්ද? ළමයි මේ අනූනන විභාජනයේ යෝග කලාව නැත්තම් ළමයි මේක ගන්න පුළුවන් ඌණන විභාජනයේ යෝග කලාව දෙක කියලා. ළමයි සිම් බී කියන්නේ නම් අනිවාර්යයෙන්ම මොකද්ද? ඌණන විභාජනයේ ළමයි යෝග කලාව එක. ඒතර ඒ කියන්නේ ළමයිනේ කෙලින්ම නෑ සෛල විභාජනයේ කුමන අවස්ථාවන්ද කියලා අහලා තියෙන්නේ. ඊට පස්සේ ගතක නවදින් කියලා ඊළඟට අහන්නේ. ඒතර ළමයි ඒ කියන්නේ කෙලින්ම අනූනන විභාජනයේ. ඒතර බී කියන්නේ මොකද්ද? ළමයි කෙලින්ම ඌණන විභාජනයේ. හරි. බී කියන්නේ ඌණන විභාජනයේ. ලකුණු දෙකයි. ඊට පස්සේ ළමයිනේ දෙක මේකේ ළමයි තියෙන විභාජන අවධිය වන්නේ මොකද්ද? දැන් ඒ ළමයි අනූනන විභාජන විභාජන අවධිය යෝග කලාව, බී කියන ඌණන විභාජන විභාජන අවධිය යෝග කලාව එක. ලකුණු දෙකයි. ළමයිනේ ඔබ සඳහන් කර අවධීන් දෙකවල දෙකේ වර්ණ දේහ වල දෙකෙහි වෙනස්කම් බැගින් ලියා දක්වන්න. හරිද?
ළමයිනේ ඒ මොකේ ඒවලම ළමයි මොකක්ද තියෙන වර්ණ දේහ කේස් එක ළමයිනේ ඒවල තියෙන වර්ණ දේහ නැත්තම් තනි වර්ණ දේහ තමයි පිළියෙල වෙලා තියෙන්නේ. බීවල පිළියෙල වෙලා තියෙන්නේ මොනවද? සමජාත වර්ණ දේහ යුගල්. හරි. ඒක තමයි හොඳම වෙනස. ළමයිනේ හතර බලන්න. X කියලා දීලා තියෙනවා ළමයි කොටස. දක්වා ඇත්තේ කවරක්ද? එහි වැදගත්කම වන්නේ කුමක්ද කියලා අපෙන් අහලා තියෙනවා. ළමයි මොකද මේ X කියලා අපිට මාක් කරලා තියෙන්නේ? X කියලා මාක් කරලා තියෙන්නේ මොකද්ද ළමයිනේ? කේන්ද්‍ර දේහය. ගන්න කේන්ද්‍ර දේහය. වෙන උත්තරයක් ගත්තොත් ළමයි ලියන්න දැන් තුරුව කියලා ගත්තා ලියන්න දෙයක් නැහැ නේ. කේන්ද්‍ර දේහය. කේන්ද්‍ර දේහයේ වැදගත්කම වෙන්නේ මොකද්ද? සෛල විභාජනයේදී තුරුව සහ තරකුව සාදයි. එක ලකුණක් තියෙනවා. දැන් ළමයි කියයි සර් X කියන්නේ මේ තුරුව කියලා ගන්න බැරි. තුරුව කියලා ගත්තොත් ලියන්න කාර්යයක් නැහැ නේ. කේන්ද්‍ර දේහය කියලා ගත්තොත් ලියන්න කාර්යයක් තියෙනවා. එතන පොඩ්ඩක් මීටරේ දාන්න වෙන වේලාවේ. ශාක සෛලවල සත්‍ය සෛලවල සෛලප්ලාස් විභාජනයේ ප්‍රධාන වෙනස වෙන්නේ ශාක සෛලවල සෛලප්ලාස් විභාජනය වෙන්නේ සෛල තලය මගින් එක ලකුණයි. එතකොට සත්‍ය සෛලවල සෛලප්ලාස් විභාජනය වෙන්නේ බේදන ලිය මගින් එක ලකුණක් තියෙනවා. ළමිනේ ඔබ සඳහන් කළ ප්‍රධානම වෙනස වෙන ව්‍යුහ පිළිල කිරීමට දායක වන උපසෛලී සංගටක දක්වන්න. ළමිනේ මේ සෛල සැකිල්ල, ඒ කියන්නේ මේ ශාක සෛලවල ළමයි සෛල තලය හදන්නේ කවුද? ගොළුගේ උපකරණය එක ලකුණයි. එතකොට සත්‍ය සෛලවල ළමයිනේ කෙලින්ම බේදන ලිය හදන්නේ කවුද? සෛල සැකිල්ල මගින්. එක ලකුණක් තියෙනවා. හරි. එතන මේ තමයි අපේ ස්ට්‍රක්චර්. බිස්මිල්ලාහ්. බලන්න ප්‍රශ්නේ ලකුණු කොහමද එන්නේ කියලා. 10යි 20යි 30යි 40යි 50යි 60යි. එතකොට මෙතන තියෙනවා 67ක්. ළමයිනේ 67ෙන් මෙච්චරක් තියෙනවා නම් බලන්න 100ෙන් කීයක් එනවද කියලා. එතන රෝටි ළමයි කෙලින්ම විභාජනයෙන් ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් කටකබලා ආවොත් එහෙම ඕටි බලන්න. දැන් මං 67ෙන් ගත්තේ ඕටි 100ෙන් හදලා ගන්න 100ෙන් කීයක් තියෙනවද කියලා. ඒක අනිවාර්යම 100ෙන් හදන්න, අනිවාර්යම හදන්න. ඒක ළම චැට් එකට හරි ඕටි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාන්න 100ෙන් කීයක් ආවද කියලා දාන්න. හරි. එතකොට දැන් ලබන සතියේ ළමයි කෙලින්ම හවස තියෙනවා පහ මාරට මේ වගේ මිනිත් වයිස් පේපර් එකක්. ලබන සතියේ යුනිට් වයිස් පේපර් එක තියෙන කෙලින්ම ළමයිනේ එන්සයිම් පාඩමේ. තේරෙනවද? හරි. කුත්තත්තේ. හරිනේ. රයිට්. අපි ළම මෙතනින් අපි ඩිස්කෂන් එක නවත්තනවා. එතකොට දැන් සැහැණ කාලයක් ගිහිලා තියෙන්නේ. එතකොට ඔකට හොඳට පාඩම් කරන්න, වැටික් කරන්න. අපි මේ සතියේ ළම රිවිෂන් එකේදී රසායනික පදනම කියන පාඩම ආරම්භ කරනවා. ඒ කියන්නේ පටන් ගන්න ඉවර කරනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, ජලය, ලිපිඩ සියලු දේවල් ළම ඉවර කරන මොනවත් ඉතුරු කරන්නේ නැහැ. ඒ හින්දා මේ සතියේ ළමනේ ඔකට රිවිෂන් එකට අලුතෙන් දරුවෝ ඉන්නෝ නම් එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නෝරට හරි කුරුණෑගලට හරි ඔන්ලයින් එකට අලුතෙන් දරුවෝ ඉන්නෝ නම් එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලිම මේ සතිය එක සතිය නම් අර තීර සියල්ල මතක් කරගන්නත් පුළුවන්, සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් කරගන්නත් පුළුවන්. හරිනේ. හරි. එන හැමෝටම සුබ දවසක්. අපි වෙන රිවිෂන් එකේදී හම්බෙමු.